Pio TV Go app එක දැම්ම දාගන්න. Pio TV Go SLT Pio TV TV බලන හොඳම විදිහ. අද 2019 මැයි 7 අඟහරුවාදා සිරස්සල පාස්කු ප්‍රහාරයේ සිදු කළ ත්‍රස්තවාදීන්ගේ බැංකු ගිණුම් 41ක් හා ආරක්ෂක නිවාස 13ක් රාජ්‍ය සන්තක කිරීමට පියවර ජනපති පාර්ලිමේන්තුවේදී පවසයි. දුරකථන ජාලවලට බාධා කළ හැකි ජෑම යන්ත්‍ර 8ක් සමග හිටපු පළාත් සභා මන්ත්‍රීවරේ කත්තරංගුවට පාසල් වලට සිසුන් පැමිණීම අදත් අවම මට්ටමක ආරක්ෂාව තහවුරු කර ඇති බවට ආරක්ෂක ප්‍රධානීන්ගෙන් සහතිකයක්. අයඩෙක්ස් ඇතුළත ඉදීමීම සමනය කරන අතර විනාඩි 5කින් ක්‍රියාකිරීම ආරම්භයි. අයඩෙක්ස් දිවියට නව දිරියක්. අයඩෙක්ස් within එසේ කැක්කමට විශේෂඥා අයඩෙක්ස් හෙඩ් ෆාස්ට් ඉක්මන් සහනය අදම අත්විඳින්න. From other Derana. This is other Derana. Late night prime. From Studio 24 in Colombo. අයිබෝන් ඔබ මේකවන්නේ අද දින රාත්‍රියේ 10 ප්‍රධාන පුවත් ප්‍රකාශයත් සමගයි. ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බැවින් මෙරටට පැමිණීමේදී සංචාරකයන්ට පනවා ඇති තහනම ඉවත් කරන්නයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තානාපතිවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ විදේශ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතින් සමග අදපස්වරුවේ පැවති හමුවකදී. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවට විදේශ තානාපතිවරු මහකොමසාරිස්වරු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇතුළු විදේශ සංවිධාන නියෝජිතින් එක්ව සිටියා. රටේ තත්ත්වය සාමාන්‍ය අතට හැරී තිබෙනවා. සංචාරකින් නැවත රටට එන්න පටන් අරගෙන තිබෙනවා. සංචාරකින්ට ඇති බාධාවන් ඉවත් කර මගේ රටට ඒමට ඉඩ සලසන්න කියලා මම ඔබෙන් ඉල්ලා සිටිනවා. ඔවුන්ගේ ආරක්ෂාව සැපයීමට මම ආරක්ෂකයන් සමග අවශ්‍ය වැඩපිළිවෙළ යොදා තිබෙනවා. මේ සිදුවීම පිළිබඳව ඇති කරන ලද පරීක්ෂණ ඉතාම සාර්ථකව මේ වන විට නිමාවටපත් වෙමින් තිබෙනවා. ලෝකේ රටවල් ගණනාවකින් අපේ රට පැමිණි සරණාගතීන් සිටිනවා 1600ක් පමණ. එතන සිටින අය නොයෙකුත් නීති විරෝධී කටයුතු වලටත් මේ සරණාගතයෙන් යෙදෙන්න පටන් අරගෙන තිබෙනවා. අපේ රට තුල දැනට තිබෙන ආරක්ෂක තත්ත්වය අනුව මෙවැනි පිරිසක් රැකබලා ගැනීම අපිට ප්‍රශ්නයක්. ඒ නිසා මේ සරණාගතයින් පිරිස විශේෂයෙන්ම විනත් රටවල් වලට යැවීම සඳහා ඔබේ සහයෝගය මා කාරුණිකව ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නියෝජිතතුමියගෙන් මේ ගැන වැඩි අවධානය මම එතුමියගේ යොමු කරනවා. මෙහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නීති නියෝජිතවරයා ප්‍රකාශ කළේ සරණාගත ගැටලුව පිළිබඳ අවශ්‍ය වැඩපිළිවෙළ මේ වන විට සැලසුම් කර තිබෙන බවයි. මේ අතර පාස්කු ඉරිදා මෙරට සිදු වූ බෝම්බ ප්‍රහාරයට ඉඩ සැලසූ හේතු සහ වගකීම් පැහැරහැරීම් පිළිබඳ සොයා බැලීමට පත් කළ විශේෂ පරීක්ෂණ කමිටුවේ දෙවන අතුරු වාර්තාව මේ වන විට තමා වෙත ලැබී තිබෙන බවත් එහි සඳහන් කරුණු අනුව ඉදිරි පියවර ගැනීම සඳහා හෙට දිනේදී නීතිපතිවරයා වෙත ඉදිරිපත් කරන බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා. එමෙන්ම තවත් සතියකින් ඒ ජනතාවට විවෘත කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. පසුගියදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කල්තැබීමේ විවාදයක් පැවැත්වුණා. එමෙන්ම අද පාර්ලිමේන්තුවේ ප්‍රධාන කටයුතු ආරම්භයේදී කථානායකවරයා විසින් දැනුම් දෙනු ලැබුවේ බුද්ධ්‍යංශ තොරතුරුවලට අනුව පාර්ලිමේන්තුවට ඇති තර්ෂණ හේතුවෙන් ආරක්ෂාව තර කර ඇති බවයි. මේ රට පුද්ගලයන් කීපදෙනෙක් සිරියාවට ගිහින් අවිපුහුණුව ලබා පැමිණි ඇති බවට වාර්තා වෙලා තියෙනවා. ඒ පිළිබඳව බුද්ධිංශ මෙන්ම ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා. අපි අදත් ගොදුරුවේ ඇත්තේ ගෝලීය ත්‍රස්තවාදය. ඒ ව්‍යාපාර ලංකාවේ සිට සම්බන්ධ වූ සියලු දෙනා අත්අඩංගුවට ගත්තත් වෙනත් ආකාර ගණනාවකින් ඒ ත්‍රස්තවාදය ලංකාවට අතපොවන්ට ඉඩ තිබෙනවා. මේ සඳහා පවතින නීති රාමුවක් ශක්තිමත් කළ යුතුයි. ඒ සඳහා ප්‍රතිත්‍රස්ත පනත හඳුන්වා දීමට අපි ක්‍රියා කරමින් සිටිනවා. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා මේ පාර්ලිමේන්තුව අමතලා ප්‍රකාශ කරා රට සාමකාමී තත්ත්වයක තිබෙනවා කියලා. ඔව් කඩ ඇරලා තිබෙනවා. හැබැයි කඩේට සෙනග යන්නේ නෑ. හෝටල් ඇරලා තිබෙනවා. හෝටල් වල කාමර හිස් වෙලා තිබෙනවා. පාසල් ඇරලා තිබෙනවා. ළමයි පාසලට යන්නේ නැත්නම් අග්‍රාමාත්‍යවරයාගේ සාමකාමී තත්ත්වයේ ඔහුගේ ඔළුවේ හදා ගන්නලද හිතලුවක් විතරයි. මා විශේෂ මුස්ලිම් නායකයන්ට කියන්නේ. ඕගොල්ලෝ මුස්ලිම් ජනතාවත් එක්ක දේශපාලන කරේ නෑ. තමන්ගේ බලයේ වෙනුවෙන් විටක ජාතිවාදී වැපරුවා. තමන් විසින්ම කැඳවන ලද භූතය. තමන්ටම බෝතලයට දාගන්න බැරුව තමයි හකීම් අමාත්‍යවරයා රිසාත් බදුදීන අමාත්‍යවරයාද වෙලෙන්නේ. ආණ්ඩුකා
ආරවරයෙක් ඊ ප්‍රකාශ කරනවා විනිශ්චකාරවරු පවා මේ කියන අන්තවාදී පස්සවාදී කල්ලිය සමාජිකයෝ කියලා නීතිය සමානව ක්‍රියාත්මක වෙනවා නම් ආණ්ඩුකාරයව ගෙනල්ලා ප්‍රශ්න කරන්න ඕන කවුද ඒ විනිශ්චකාරවරු කියලා ප්‍රතිසස්ත පන්ත පිළිබඳ සාකච්ඡාවක් මේ පාර්ලිමේන්තුව තුළ සිදු වුණා ආණ්ඩුවේ මිනිසු තමුන්ගේ දුර්වලකම වහගන්න අගමැතිවරයා නීති ඕනේ කියලා කියද්දි අද හවස අපි සියලු දෙනා ඉදිරියේ මයන්ත දිසානායක මැතිතුමා මූලාසනයේ ඉන්න කාර්යක සභාවේදී කියනවා බොරු අලුත් නීතිය ඕනේ නැහැ කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කියනවා දැන් ප්‍රතිත්‍රස්ත පනතක් ගෙනලා තිනවා කාගේ වුණාට මේ පනත ගෙනලා තියෙන්නේ මේ පනත සම්මත කරලා තියෙන කැබිනට් එකේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මන්ත්‍රීවරුයි ජනාධිපතිවරයා මේ පනතර වග කියන්න ඕන ඒ හැමදෙනාම මට සම්මත කරලා කොමිටියට එවලා තිනවා ඒ නිසා අපි ජනාධිපතිතුමනි අපි පාර්ලිමේන්තුවෙන් ඉල්ලන්නේ කරුණාකරලා මේ ප්‍රතිත්‍රස්ත පනත් පාර්ලිමේන්තුවට ගේ නැතුව ජාතික එකමුතුව හදන්න පුළුවන් වැඩපිළිවෙලක් හදන්න මම හිතනවා මේකට දින එක බාධකයක් තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්සත් ජාතික පාක්ෂිකිනු එකඟ වෙන ඇති එතුමා අයින් වුණා නම් ජාතික ආණ්ඩුවක් ලේසියෙන් අපට හදන්න පුළුවන් ඒ නිසා තනි තනිව තීරණ ගන්න නැතුව මේ වෙලාවේ රටේ මේ ඇතිවෙච්ච බරපතල තත්ත්වය ගැන සතිපතා රැස් වෙන ජාතික මෙහෙයුම් මණ්ඩලයක් පත් කරන්න කියලා මා ඉල්ලනවා ඒ වගේම මේ අන්තවාදී පරාජය කරන්න පුළුවන් ජාතික දේශපාලන නායකත්වයක් ගොඩනැගීම අපේ වගකීම අපි විශ්වාස කරනවා දෙසැම්බර් මාසේ ජනවාරි වෙනකොට ඒ අදීන දේශපාලන නායකත්වය අපට විහි කරන්න පුළුවන් කියලා අපි මේ පාර්ලිමේන්තුවේ 225 දෙනාම ජාතියෙන් සමාවගත යුතුයි මේ පහුගිය කාලේ අපි හැසිරිච්ච ආකාරයට ශරියා නීතිය ගැසට් කරපු එකේ ඉඳන් ඒ අනවශ්‍ය දේවල් ලබා දුන්න එකේ ඉඳන් අපි තමයි මේ වර්ධි කරලා තියෙන්නේ කාටවත් මේකෙන් මග ඇරෙන්න පුළුවන් කමක් නැහැ එහෙමනම් අද මේ වර්ධ නිවැරදි කරන්න කාලය උදා වෙලා තියෙනවා අද කතා කරනවා ආගමික මධ්‍යස්ථාන වැඩි ආගමික මධ්‍යස්ථානවල උගන්වන්න මොනවද කියලා දන්නේ නැහැ එහෙනම් මේවට අවසර දුන්නේ කවුද දැන් ඉන්න ආණ්ඩුව පමණක් නෙමෙයි 1948 ඉඳන් ආණ්ඩුව හදාගන්න අපි මේ සියල්ලම පාවිච්චි කරලා තිනවා ඒ නිසා එක රටයක නීතියයි තියෙන්න පුළුවන්කම තියෙන්නේ ඒ නීතිය වෙනස් වෙන්න බෑ ජාතියත් එක්ක ඒ නීතිය වෙනස් වෙන්න බෑ ආගමත් එක්ක ඒ නීතිය වෙනස් වෙන්න බෑ වර්ගයක් එක්ක කුලයක් එක්ක අපිට මේ රටේ පුළුවන් නම් මේ වෙච්ච පාඩම හිතට අරගෙන අපේ දරුවන්ගේ අනාගතය සුබවාදී කරන්න එක රටක් එක නීතියක් කියන සංකල්පය මේ රටේ ඇතිකරන්න ඒක තමයි දේශපාලන පක්ෂවල අවශ්‍යතාව වෙලා තියෙන්නේ ඒ වගේම සමහරු මේක අර්ථ දක්වන ත්‍රස්තවාදයේ විදියට මම නම් මේක දකින්න ත්‍රස්තවාදයක් විදියට නෙමෙයි මො ත්‍රස්තවාදීන්ට අරමුණක් තිබ්බා ඉලක්කයක් තිබ්බා හැබැයි වෙන මිනිහෙක් මරාගෙන මලකඳ උඩින් ස්වර්ගයට යන්න තමයි මේ අයගේ උවමනාව තියෙන්නේ එහෙමනම් මේකේ තියෙන මිලච්ඡත්ය රූරත්ය මේ සියල්ලම අපි පරද්දන්න ඕනකම තියෙනවා ඒ වගේම අපේ මුස්ලිම් ආගමික නායකයෝ මුස්ලිම් අපේ දේශපාලන නායකයෝ අපි දැක්කම එක බෞද්ධ රටක් කියලා පිළිගන්නා වගේම අපේ පැත්තෙන් අඩුවල් තියෙනවා නම් අපි හදාගන්නම් කියලා දැන් එයා කියනවා එහෙමනම් දැන් මේ මුස්ලිම් නායකයෝ ටික තමන්ගේ වර්ධ ටික වර්ධිකාර්යෝ විදිහට මේ සමාජයේ පෙන්වන්න ඕනකම තියෙනවා මොකද මේක අපි පෙන්වන්න ගියොත් ඒක ජාතිවාදයක් වෙනවා හැබැයි අපි ජාතිවාදීව නෙමෙයි අපි ජාතිකවාදීව හැබැයි මුස්ලිම් නායකයොන්ට පුළුවන්කම තියෙනවා තමන්ගේ ආගම තුලත් මේ රටට ගැලපෙන්නේ නැති කෑලි තියෙනවා නම් මේ රටට ඔබින් නැති කෑලි තියෙනවා නම් ඒ ටික එක්කෝ නිශ්ශබ්ද කරගන්න ඕනේ එහෙම නැත්නම් අකුල ගන්න ඕනේ ඒ සමහර දේවල් අකුල ගන්න බැරි නම් සමහර දේවල් පිළිගන්න බැරි නම් මම නම් යෝජනා කරනවා ඒ දේවල් පිළිගන්න රටකට ඒගොල්ලෝ යන්න ඕනේ මේ රට ශ්‍රී ලාංකික නම් බෞද්ධ ආගම මුල් වෙච්ච බෞද්ධ සංස්කෘතියක තියෙන රටක් නම් අපි යෝජනා කරනවා ඒ මිත්‍රත්වයේ පිළිගන්න බැරි ඒ සුහදත්වයේ පිළිගන්න බැරි කට්ටිය ඒ ගැලපෙන රටකට ගියාට අපේ කිසිම විරුද්ධත්වයක් නැහැ ජංගම දුරකථන සම්බන්ධතා සහ වෙනත් ජාලගත සම්බන්ධතා අවහිර කළ හැකි අධි සංවේදී සන්නිවේදන උපකරණ 8ක් මේ ගමුවේ නිවසක තිබියදී සොයාගෙන තිබෙනවා. වෝකිටෝගේ මාර්ගයෙන් සිදුවන සන්නිවේදන සම්බන්ධතාවලට පවා බාධා එල්ල කළ හැකි මෙම උපකරණ සමග අත්අඩංගුවට ගනු ලැබුවේ බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රීවරයෙකු වන ෂාෆීර් රහීම් නැමැත්තාවයි. මේ අතර පැලවත්ත සීනි කර්මාන්ත ශාලාවේ අද නොසන්සුන් තත්වයක් උද්ගත වූ අතර තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායද මැදිහත් වුණා. බුත්තල පැලවත්ත සීනි කර්මාන්ත ශාලාවේ පැවති රහස් සාකච්ඡාවකින් පසුව එහි සේවකයින් අද නොසන්සුන් ලෙස හැසිරුණා. අප වාර්තාකරු සඳහන් කළේ පැලවත්ත සීනි කර්මාන්ත ශාලාවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සුරද් ආමඩීන් එහි සේවයේ නිරත මුස්ලිම් ජාතිකයින් 13 දෙනෙකු සමග අද පෙරවරුවේ පැය දෙකකට අධික කාලයක් සාකච්ඡාවක් පවත්වා ඇති බවයි. එම අවස්ථාවේදී සාකච්ඡාව පැවැත්වන කාමරයට ගිය සේවකයින් දෙදෙනෙකු ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ආමඩීන් විසින් පිටතර යැවීමට කටයුතු කිරීමත් සමග කර්මාන්ත ශාලාව තුළ නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබෙනවා. තත්ත්වය පාලනය කිරීමට මෙම ස්ථානයට පැමිණි බුත්තල පොලිසියේ නිලධාරීන් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සුරද් ආමඩීන් රැස්වීම කාමරයෙන් පිටතර ගැනීමේ උත්සාහය ව්‍යර්ථ වුණා. පසු එම ස්ථානයට පැමිණි පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සීනි කර්මාන්ත ශාලාවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා පිටතර රැගෙන යන්නේ මේ ආකාරයෙන්.
සාකච්ඡාව සම්බන්ධයෙන් සුරත් ආමඩීන් ගෙන් බුත්තල පොලිසිය ප්‍රශ්න කරන අවස්ථාවේදී පොලිස් විශේෂකාර බලකාය ඔහුගේ නිල නිවස පරීක්ෂා කර තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ එහි සිටි පුද්ගලයෙකු ආරක්ෂකංශ බහරයටගත් බවයි. ඔහුගෙන් ලද තොරතුරුකට අනුව උක් වගාවක් පරීක්ෂා කිරීමේදී එහි තිබී වෝකිටෝකි යන්ත්‍ර පහක් ප්‍රභූ ආරක්ෂක ඇඳුම් කිහිපයක් ඇතුළු භාණ්ඩ කිහිපයක් පොලිස් බහරයට ගෙන තිබෙනවා. මේකමුව පොලිස් නිලධාරීන් සහ පොලිස් විශේෂකාර බලකාය එක්ව මේකමුව ලාසරස් මාවතේ නිවසක සිදු කළ සෝදිසියකදී ජංගම දුරකථන සමන්තා සහ වෙනත් ජාලගත සමන්තා අවහිර කළ හැකි අධි සංවේදී සන්නිවේදන උපකරණ අටක් සොයාගෙන තිබෙනවා. මෙම උපකරණ මගින් වෝකිටෝගි මාර්ගයෙන් සිදුවන සන්නිවේදන සමන්තාවලට පවා බාධා එල්ල කළ හැකි බව සොයාගෙනුණා. මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබුවේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන ෂාෆිර් රහීම් නැමැත්තාවයි. හෙට්ටිපොල පොලිස් නිලධාරීන් විසින් පන්වස් නුවර කොටම පිටියේ වැවේ සිදු කළ සෝදිසියකදීද කඩු දෙකක් ශ්‍රී ලංකා සිතියම සහිත පොත් සහ වෙනත් සඟරා කිහිපයක් සමග යුද හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් කොටස් හමු වී තිබෙනවා. එසේම පතරුම් බහලන පෙට්ටියක් සීඩී තැටි සහ ජංගම දුරකථනද එහිදී සොයාගෙනුණා. මාතර දෙවිනුවර වැල්ලමරඹ ප්‍රදේශයේ මත්ස්‍ය වෙළඳපොළට යාබද පාලම යට බුරකාවක් හැඳි කාන්තාවක් පොපුරුණ ද්‍රව්‍යයක් අතැතිව සිටින ආකාරය දැක්වෙන සිතුවමක් පිළිබඳව ගන්දර පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඊයේ දින පාලච්ඡේන පොලිස් වසමේ රිදී තැන්න ප්‍රදේශයේ අක්කර 25ක පමණ ප්‍රමාණයකින් යුත් භූමියක් සෝදිසි කිරීමකට ලක් කළා. මෙම ඉඩම අදාළ ත්‍රස්තවාදී කණ්ඩායම නොයෙකුත් ක්‍රියාකාරකම් සඳහා යොදවාගෙන තිබෙන ඉඩමක් බවට අනාවරණය වීමෙන් අනතුරුවයි මේ සෝදිසි කිරීමයේ සිදු කළේ. එවගේම මේ ඉඩමේ හිමිකරු අප්‍රේල් 23 වෙනි දින වාලච්ඡේන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාර දී තිබුණා. ඔහුගෙන් සිදු කරන ලද වැඩිදුර විමර්ශන අතරතුරදී තමයි ඊයේ දින මේ ඉඩම මෙලෙස පරීක්ෂාවට ලක් වුණේ. ඒ ඉඩම පරීක්ෂා කරද්දී එහි සංගවා තිබුණු ජෙලට් නයිට් කූරු 231කුත් එවගේම යතුරු පැදියක් ඇතුළු තවත් භාණ්ඩ කිහිපයක්ම සොයා ගැනීමට හැකි වුණා. ඊට අමතරව ඊයේ දිනම නුවරඑළිය පොලිස් වසමේ බ්ලැක්පූල් ප්‍රදේශයේ පිහිටි ලැගුම් හලක් පොලිසියේ පරීක්ෂාවට ලක් වුණා. මෙම ත්‍රස්තවාදී කණ්ඩායම මෙම ලැගුම් හලේ නතරව සිටිමින් ඔවුන්ගේ පුහුණු වැඩසටහන් කීපයක් මේ ලැගුම් හලේ පවත්වා ඇති බවට අනාවරණය වීමෙන් අනතුරුවයි මේ ලැගුම් හල ඊයේ පරීක්ෂාවට ලක් කළේ. ඒ වගේම මේ ලැගුම් හල බදු පදනම මත ලබාගෙන එය පවත්වාගෙන යනු ලබන දහීන් තැන්න ගම්පොළ ලිපිනේ පදිංචිකරුවෙකුත් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. පාස්කු ඉරිදින ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන්ගේ බැංකු ගිණුම් 41ක් සහ ආරක්ෂක නිවාස 13ක් හඳුනාගත් බවත් එම සියල්ල රාජසන්තක කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ රටේ වත්මන් ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් අද ආරම්භ වූ කල් තැබීමේ විවාදයට එක් වෙමින් අපේ ආරක්ෂක අංශ සොයාගෙන තිබෙන බඩු භාණ්ඩ අතරේ බෝම්බ හදන්න ගන්න ක්‍රිස්ටල් පවුඩර් කිලෝ 250ක් හමු වෙලා තිබෙනවා. මේ ත්‍රස්ත ව්‍යාපාරයට සම්බන්ධ අයගේ සේෆ් හවුස් 13ක් සොයාගෙන ආරක්ෂක අංශ භාරයේ සේෆ් හවුස් 13 තිබෙනවා. ත්‍රස්තවාදීන්ගේ බැංකු ගිණුම් 41ක් සොයාගෙන තිබෙනවා. ඒ බැංකු ගිණුම් වල බැංකු කටයුතු තහනම් කරලා තිබෙනවා. මේ ත්‍රස්තවාදයට සම්බන්ධව දැනට සොයාගෙන සිටින සෑම කෙනෙකුගේම බැංකු ගිණුම්, නිවාස, දීපල, වත්කම් සියල්ලම රාජසන්තක කිරීමට මේ වෙන විට සම්පූර්ණම කටයුතු කළා අවසන් කියන එකත් මම ගරු සභාපතිතුමනි ඔබට මතක් කරන්නට කැමැතියි. මේ ත්‍රස්ත සංවිධානයට ලංකාවේ ක්‍රියාකාරීව සිටින්නේ බුද්ධිංශ වාර්තාවන 150කට අඩු සංඛ්‍යාවක් කියලායි වාර්තා වෙන්නේ. 150කට අඩු සංඛ්‍යාවක් නම් මුස්ලිම් ජනතාවගේ මේට සිටින්නේ. අපි අනික් සියලු මුස්ලිම් ජනතාව මේ ත්‍රස්තවාදී ව්‍යාපාරයට තල්ලු කරනවාද? අපිට අත්දැකීම තිබෙනවා අවුරුදු 30ක යුද්ධයේදී මේ LTT ආරම්භයත් එක්ක යුද්ධයේ දෙමළ ජනතාව දිහා බලපු ආකාරයට මේ ප්‍රශ්නේදී මුස්ලිම් ජනතාව දිහා බලන්න එපා. පාස්කු ප්‍රහාරයෙන් පසුව ආරම්භ කෙරුණු රජයේ පාසල් දෙවන දිනටත් අද පැවැත්වුණා. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ඊයේ දිනට සාපේක්ෂව සිසුන්ගේ පැමිණීමේ වර්ධනයක් අද දක්නට ලැබුණු බවයි.
පාස්කු ඉරුදෙන ප්‍රහාරයෙන් පසු රජයේ පාසල් පැවැත්වුණු දෙවන දින ආදයි. ආරම්භ වූ ඊයේ දිනේදී සිසුන්ගේ පැමිණීම පැවතියේ 5% තරම් ඉතා අවම මට්ටමකයි. එවන් පසුබිමක අධ්‍යයන කටයුතු සඳහා පාසල් දෙවන දිනටත් අද විවෘත කෙරුණා. සෑම පාසලකම ආරක්ෂාව තර කර තිබූ අතර සියලුම පාසල් සිසුන් සහ ගුරුවරුන් විශේෂ පරීක්ෂාවකට ලක් කරනු ලැබුවා. ඒ සඳහා පොලිසිය ත්‍රිවිධ හමුදාව මෙන්ම සිසුන්ගේ මව්පියන්ද එක්ව සිටියා. කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පාසල්වල සිසුන්ගේ පැමිණීම ඊයේ දිනට වඩා තරමක් වර්ධනය වී ඇති බව විදුහල්පතිවරුන් පවසනවා. කෙසේ නමුත් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල සිසුන්ගේ පැමිණීමේ අඩුවක් අදත් දක්නට ලැබුණා. අදත් දුර්වලයි, නමුත් ඊට සාපේක්ෂව යම් සාර්ථකත්වයක් පැමිණීමේ අපිට පේන වර්ධනයක්. අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ අද දිනේ සිසුන්ගේ පැමිණීම 20-25% අතර මට්ටමක පැවති බවයි. මේ අතර හලාවත නල්ලදරන් කටුව මුතුපන්තිය කැනට විදුහලේ අද අලුයම කිසියම් පුද්ගලයෙක් සැරිසරූ බවට ලද තොරතුරක් මත පාසලට පැමිණි සුළු සුසුන් පිරිසත් ආපසු හරවා යැවීමට පාලනාධිකාරිය පියවරගත් අතර පසුව යුද හමුදාව සහ පොලිසිය යොදවා පාසලේ සෝදිසි කිරීම සිදු කෙරුණා. මේ අතර පාසල් ආරම්භ වීමට පෙර උදෑසන කාලය තුළදීත් පාසල් පරීක්ෂාවට ලක් කළ යුතු බව පවසමින් කළුතර 30 ශාතික පාසලේ සිසුවෙකුගේ පියෙක් අද ආරක්ෂක අංශ නිල දහනින් වෙත බල කර සිටියා. කෙසේ වෙතත් පාසල් සඳහා ප්‍රමාණවත් ආරක්ෂාවක් සලසා ඇතැයි ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කරනවා. නිසි දැනුමක් ඇතිව ක්‍රමානුකූල සැකසු ආරක්ෂක වැඩ පිළිවෙලක් හොඳින් ක්‍රියාත්මක වෙන බව සියලු දෙනාගේම දැනගැනීම සඳහා ප්‍රකාශ කිරීමට මම කැමතියි. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එළවන දේශපාලඥයන් වහාම තරඟුට ගැනීමට ක්‍රියා නොකරන්නේ නම් ආණ්ඩුවට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයකට යොමු වන බව පැවිදි හඬ සංවිධානය පවසනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමු කිහිපයකදී භික්ෂූන් වහන්සේ මේ පිළිබඳ අදහස් පළ කළා. දැන් එනකොට හොඳ නැහැ. මේ ආණ්ඩුව වහම පළවා හරිමු කියන තේමාව දැන් අපි අරගෙන තිබෙන්නේ. මහානායක හාමුදුරන් වහන්සේලා නිවේදන නිකුත් කළා. ආණ්ඩුව තුට්ටු කරත් ඔයා ගණන් ගන්නේ නැහැ. ඉසිබුල්ලා ආණ්ඩුකාරවරයා, අපාසාලික ආණ්ඩුකාරවරයා, සිතල් බදූදින් ඇමතිවරයා පිළිබඳව අත්අඩංගුවට ගන්ඩ මේ කිසිම දෙයක් මේ ආණ්ඩුව සිද්ධ වෙලා නැහැ. අපි ඉල්ලීමක් කරනවා මේ ආණ්ඩුවෙන් දැන් ඉතින් යහපාලනය කරලා ඇති වහාම මේ ආණ්ඩුව ගෙදර යන්න. අපි එකාමෙන් අර බැනිචිවිලා වගේ පාරට බැහැලා දැඩි දැවැන්ත පියවරක් අනුගමනය කරන්නයි පැවිදි හඬ සංවිධානයේ අද ඉඳලා සූදානම් වන්නේ. තරිසත් බදුද්දීන් ඇමතිවරයා විදේශගත වුණේ කුමක් සඳහාද, කිනම් රටකටද, ඔහු එක්ක ඒ විදේශගත වීමේදී තවත් ගිය පිරිස් ඉන්නවා කියලා අපට ආරංචි, එය කවුරුන්ද කියලා මාධ්‍යට හෙළි කරන්න ඕන. සමහර විට මේ අන්තවාදී ප්‍රහාරයන්ට සම්බන්ධ වෙච්ච අය රටින් පිට කිරීමේ කුමන්ත්‍රණයක් මේ ඇමතිවරයා හරහා ක්‍රියාත්මක වෙනවාද කියන සාධාරණ සැකය මෙරටේ ජනතාවට දැන් ඇතිවෙමින් පවතිනවා. ඊයේ 360 හිස්පුල්ලා හරියට බබෙක් වගේ දීල්කාට ඊට වැඩිය හොඳයි මොන්ටිසෝරි ළමයේ කුස්සන් ආව නම් ඔතන වාඩි කරවල ප්‍රශ්න අහන්න. ඊයේ කියනවා ඥානසාර හාමුදුරන්ට දෙන්නොල්ලු මේ නිදහස. මේ වෙනකන් ආණ්ඩුව ඥානසාර හාමුදුරන්ට නිදහස නොදුන්නේ මුස්ලිම් ජනතාවගේ ඡන්ද නැති වෙයි කියන බයට. ලබන සතිය වෙනකොට හිස්පුල්ලා හරි රිෂාද් බදූදින් හරි මේ දෙන්නව අත්අඩංගුවට නොගත්තොත් අපි එනවා අනිවාර්යෙන් පොලිස් ප්‍රති කාර්යාලයට. අද අසාධාරණීකරණයේ විනිසුරුවන්ට පවා විවේචනය ලක් කරනවා. ඉතින් වෙන කෙනෙක් විවේචනය ලක් කරා නම් මොකද වෙන්නේ? මේ වෙනකොට ඔහුගෙන් ප්‍රශ්න කරලා අත්අඩංගුවට ගන්න කටයුතු කරනවා. මුසාවිට අපහාස කරා කියලා. ඉතින් ඒවා ඔක්කොම මන් දන්නේ මේ බලය උපයෝග කරගෙන අනවශ්‍ය දේවල් තමයි කරන්නේ. ඒ නිසා අපි වහාම කියනවා මේ ඉන්න මැති ඇමතිතුරු ඔක්කොම මේකට ගෑවිච්ච ඔක්කොම ගන්න. ඒව ගත්තේ නැතොත් මේ IS ත්‍රස්තවාදී මේ රටේ නිමාවට පත් කරන්න හම්බෙන්නේ නැහැ. මේ අතර පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සිදු කළ ත්‍රස්තවාදීන් සමග සම්බන්ධතා පැවැත්වූ බව කියන දේශපාලඥයින්ගෙන් මෙතෙක් ප්‍රශ්න නොකිරීම ගැටලු සහගත බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මණ ඤාපාබේවර්ධන මහතා පවසනවා.
අපි දන්නවා ගම්බිරි සපනයනය කරන්න බෑ ආනයන අපනයන පාලකගේ සර්ටිෆිකේට් එකක් නැතුව ගිහින්. මම ඒතකොට කැබිනට් මණ්ඩලයේ ඉන්නකොට මං කිව්වා මේ පිළිබඳ CID පරීක්ෂණයක් ඉල්ලුවා ඉල්ලන්නේ. දුන්නේ නැහැ. ඇයි? මේ රිෂාඩ් බදුරුදීන් වාගේ ප්‍රබාල ඇමතිවරු මේකට සම්බන්ධ වෙලා. ලංකාවේ කිසිම ඇමතිවරයෙක් හිටියේ නැහැ අවුරුදු 11 12ක් එකම අමාත්‍යය. මම දන්නේ ආයතන 46ක පුද්ගලයෙක් යටතේ දීලා මේ වාගේ දැවැන්ත වංචාවක් පිළිබඳ තොරතුරු ගලා ගියත් ඒ ගලා ගිය නිලධාරින්ගෙන් ඇහුවෙත් නැහැ ප්‍රශ්නයක් කවුරුවත් ඇමතිවරයාගෙන් ප්‍රශ්නයක් ඇහුවෙත් නැහැ. 2017-18 කියන අවුරුදු දෙකේ මොකුත් ඕන නැහැ. තුර්කි තානාපතිවරයා දෙසරයක් ආරක්ෂක අමාත්‍යාංශයට ලිපි යවලා තියෙනවා. ෆෝටෝ සංවිධානයේ 50 දෙනෙක් ලංකාවට ආපු එකක් සම්බන්ධ. මේ අය වහාම අත්අඩංගුවට අරගෙන අපිට බාර දෙන්න කියලා. ඊට පස්සේ නැවත වතාවක් ඇහුවම කියලා තියෙනවා. ආරක්ෂක මණ්ඩලයට දැම්මා. නමුත් මුස්ලිම් දේශපාලඥයන් දෙදෙනෙක්ගේ බලපෑම නිසා මේක ඉෂ්ට කරන්න බැරි වුණා කි. දැන් ඒක තුර්කි තානාපතිවරයා තුන්ජා මහත්මයා ඉතාමත්ම පැහැදිලිව සාතික කළ තියෙනවා. අදතා වෙනතුරු පාස්පෝර්ට් එක දීලා අංක දීලා ආරක්ෂක අමාත්‍යාංශයට දීලා විදේශ කටයුතු අමාත්‍යාංශයට දීලා ඒ කිසි කෙනෙක් අත්අඩංගුවට ගත්තේ නැහැ අදතා වෙනතුරු. අතන තුර්කි තානාපතිවරයා දේශපාලනඥයන් දෙදෙනෙක් ගැන කතා කරා. ඒ දේශපාලනඥයන් දෙදෙනාගෙන් අද මේ වෙනතුරු කිසිම ප්‍රකාශයක් අරගෙන නැහැ. මේ අතර එක්සත් ජනතා නිදහස් සඳහන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාද වත්මන් තත්ත්වය පිළිබඳ මෙලෙස අදහස් පළ කළා. ඔබතුමා ඇතුළු සියලුම දේශපාලකයෝ අසාර්ථක වෙලා තියෙනවා කියලාද කියලා? දේශපාලඥයෝ අසාර්ථකයි. මං කියන්නේ අවුරුදු 70ක් තිරම දේශපාලඥයෝ තමයි මේ රට කෑවේ. දැන් මයික් එකක් ඇල්ලුවොත් කියන්නේ මැතිවරණයක් තියන්නේ නේ. දැන් මේ වෙලාවේ මැතිවරණයක් තියන්න පුළුවන් වෙලාවක්ද මම මේ මං අහන්නේ. දැන් අනිත් එක මැතිවරණයක් තියන්න මොකද්ද තියෙන ඌමනාව කියන්නේ? දැන් ජනාධිපති මැතිවරණ එනවා. දැන් තව මාස 6යි. ඉතින් මේ මාස 6දී අපි එක්කහුවෙලා මේ තියෙන ඉවර කළා අපිට බැරිද මැතිවරණයකට යන්න? ජනාධිපති මැතිවරණයකට අපි යන්න පුළුවන්. පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාර මාලාවෙන් විපතටපත් පවුල් වෙනුවෙන් සීමා මායිම් වලින් තොරව දිය හැකි උපරිම උපකාර ලබා දීම වත්මන් රජයේ අරමුණ බව නිවාස ඉදිකිරීම සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මේකම කටුවාපිටිය දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ සොයා බැලීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විනාශයට පත්වුණු මේකමුව කටුවාපිටියේ ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ පිළිබඳ සොයා බැලීමට ඊයේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැමිණියා. අද දිනේ කටුවාපිටිය දේවස්ථානය මුළු මනින්ම විශාල සංවර්ධනයකට ලක් කරලා අලුත් සංවර්ධන වැඩ කටයුතු දියත් කරලා ඒ වගේම මේ විපතට පත්වුණු පවුල් වෙනුවෙන් සීමා මායිම් වලින් තොරව දිය හැකි උපරිම උපකාර ලබා දෙන්නටයි අපි ඉදිරි සති කිහිපය ඇතුළතේ ක්‍රියාවට නංවන්නට කටයුතු කරන්නේ. 2019 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා පෙළ අද දෙවයිනෙන් පිටත්ව ගියා. ඒ පිළිබඳ තොරතුරු සමගින් Road to World Cup විශේෂාංගය දැන්. දොළොස්වැනි ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය මැයි 30 වනදා ආරම්භ වන අතර එංගලන්තයේ සහ වේල්සේ ක්‍රීඩාංගණවල එය පැවැත්වීමට නියමිතයි. ඊට සහභාගී වන කණ්ඩායම් ගණන 10ක්. තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද උදෑසන එංගලන්තය බලා පිටත්ව ගියා. මෙවර කණ්ඩායම මෙහෙයවන්නේ දිමුත් කරුණාරත්නයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට පෙර ස්කොට්ලන්තය සමග ජාත්‍යන්තර එක්දින තරග දෙකකට සහභාගී වීමට නියමිතයි. එසමගින් රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමවල පත්වනවා. මිලඟට ඔබට එක්විය හැකි වාද පිටිය වැඩසටහන සමගින්. සුබ රාත්‍රිය.